ශා සඳුරට මාර ඉල්ලුමක් විතියෙන්නේ. එකක් යනකොට එකක්. අපෝ ඔය දෙන්නම් මට හරියන්නේ නෑ අක්කේ. ජයනිත්ති යොහානුයි දෙවුන්දරතුඩුවයි කංගසන්තුරේ වැඩ. දෙක දෙවිදිහා. හැබැයි ඉතින් දෙකම දුරයි. දෙන්නට ඇහුණත් එහෙම දාලා දුවයි. මෙයාද හරියට කොහොල්ලෑව වගේ. අන්න වත්ති නෑනේ නෝ. අනේ සඳුනි ප්ලීස් ඉකුත් කියන්න හෙමන. අතේක යාළුවෙ කඩුයිනේ. මොකද එයාගේ නම? හිද්මා. එයාට කැම්පස් ආ ඩොක්ටර් ඕන. වාතාව ගොඩක් කල් මෙහි ඉන්නවද? ඇයි? ඕගොල්ලන්ට මම කරදරයක්ද? හපෝ. එහෙම මොකද නෑ. මාත් හරි ආසයි උම නාන්න. ඒත් ඉතින් මට බෑන්. ඇයියේ? මට පුරුදු ස්විම් පූල් එකේ නාලා. එහෙම නැත්නම් තව බාත්รูම් එකේ. අනිත් එක ඉතින් මේකේ ස්විමින් සූට් එකක් ඇදලා නාන්න පුළුවන්ද? මං හිතුවට ඇඩියට මොලේ තියනවා. නැත්තම් ඉතින් ගමේ මිනිස්සු දුවයි. සඳුනි. මෙයාගේ කට ඔහොම තමයි. ඔයා ගණන් ගන්න එපා. මේ ඔයා කැමති නම් මං රෙදි අදින්න කියව දෙන්න. අද එපා. මං හිතෙන්න. අනික මං අද රෙදිගෙන ආවෙත් නැහැ. මං කම්මැලි කමට ඔහේ ඇවිදගෙන ආවේ. මට වෙලාවක් තිබුණා මටත් මේ යාළුවෙක් හිටියානම් කියලා. බොයිෆ්‍රෙන්ඩ්? නෝ නෝ. ජස්ට් අ ෆ්‍රෙන්ඩ්. ගර්ල් කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දන්නවද අම්මලා මේ ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා? බේ මගේ වැරදි හොයාගෙන යන්න. එහෙම නැති උඹ පරිස්සමෙන් ඉඳපන්. ඇයි උඹ? අම්ම මොකටද? මම මේ වැරද්දක් කළා නෑනේ. අනික ඉතින් ආන්ටි ඇවිල්ලා ඕවි නම් දවස් දෙක තුනක් ඉඳි. ඒ දවස් දෙක තුන ෂේප් එක ඉමු. ඉතින් මමත් වැරදි කරලා නෑනේ. ඔය නර්මදාන ගිහිල්ලා ලෙඩ හොයාගෙන ඉන්නේ. මේ ඇත්තටම උඹ යන ගමන කෙලවර මොකද්ද? උඹට එම් ප්‍රශ්නයක් තියෙනවනේ උඹ නර්මදාට කෙලින්ම කියලා අයින් වෙනවා. එතකොට ඔහොම ප්‍රශ්නයක් නැහැනේ. ඒක උඹ කියන්න ඕනේ නැහැ. මං ඒක දන්නවා. ඒත් කියනා වගේ ලේසි නෑ ඔවා කරන්න ගියාම. හරි මොකද්ද ප්‍රශ්නේ? ඕක අම්මට පැහැදිලි කරලා දෙන්න කොහොමද? මං නර්මදාව අතාරිනවා නම් ඒකට පැහැදිලි හේතුවක් තියෙන්න ඕනේ. පූර්ණිමා ලැබෙනවා නම් මට පුළුවන් රජකම උනත් අතාරින්න. ඒත් මචං මේක කිසිම ත්‍යාගයක් පරිත්‍යාගයක් නැති ගොන් ලව් ස්ටෝර් එකක්. හරි. දැන් පූර්ණිමා කැමතුනොත් උඹ අම්මට කෙලින්ම කතා කරනවද? මං කතා කරනවා. මොන වුණත් කවන්නේ නැහැ කියලා මං කතා කරනවා. ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ මචං. දැන්ටපත් පූර්ණිමාව තීන්දුවල ඉවරයිලු. ඒනම් හොඳම දේ තමයි ඔක අමතක කරලා දාන එක. කරන්න පුළුවන් දෙයක් කියපන්කෝ. මට ඒක කරගන්න බෑනේ. අනේ මන්ද මචං මොනව කරන්නද? අනේ අනේ නර්මදා. ඔයාගේ අදහස එපාර ගමී කෙල්ලෝ එක ගඟේ නාන්න යන්නද? ආන්ටි ගඟ නම් කියලා වැඩක් නෑ. හරිම ෂෝක්. මට හරි ආසෙ තුනේ වතුරට. මට ආසෙ තුනේ ගඟේ බහ නාන්න. ඔයා ලෝකේ වටේ ඇවිදලා ඇවිදලා ඇවිල්ලා ඔයාගේ අදහස දැන් ගමේ කෙල්ලොත් එක ගඟේ දියබුන් ගහන්නද? ඇත්තම කිව්වොත් ආන්ටි අපි හිතුවට වඩා ඒ ගර්ල්ස්ලා හොඳයි. එතන හිටියා පූර්ණිමා කියලා ගර්ල් කෙනෙක්. එයා නම් හරියම හොඳයි. ඒකටත් එක්ක අර සඳුනි කටු අත්තක්.
පූර්ණිම මට හොඳට මතකයි ඒ නම. හරිනේ, අර මනෝජ් සින්දුවක් කිව්වේ ඒ පූර්ණිමාට දන්නේ නැහැ. මොන පූර්ණිමාද? යාන්ති සඳ ඔබ තමයි පූර්ණිමා, ආදරණීය පූර්ණිමා කියලා. ඒක නම් ඇත්ත. ඒ ගර්ල් මනෝජ්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දන්නෙත් නෑ. මං නම් හිතන්නේ නෑ ආන්ටි. මොකද මනෝජ් ගර්ල්ස්ට එච්චර ඉන්ට්‍රස්ට් නැහැ. හැබැයි ඉතින් එහෙම දෙයක් ඇති වුණත් ඒක පුදුමයක්වත් නැහැ. ඔයත් දැන් මේ පැත්ත ගන්නවනේ. ඒ වුණත් මම නම් කැමති නෑ මනෝජ් උනත් ගමී ගුඩි කිල්ව එක ආශ්‍රය කරනවට. ඒ වුණාට ආන්ටි ඔබ දැම මහන්න යන්න එපා. අපි හරියට දන්නෙත් නැහැනේ. ওই প্রশ্ন හන්දා ඒගොල්ලෝ මගෙත් එක්ක ඉන්නේ තරහින්. හරි හරි. මං ඌ අහන්න යන්නේ නෑ. හේමාලි. නර්මදා එහෙ ගිහිල්ලා නටලා තියෙන නාටකම් ආරංචි වුණොත් සඳෙල මේ පැත්ත බලන එකක් නෑ. ඉතින් මේවා ආරංචි වෙන්න කලින් අපි ඉක්මන් කරමුකෝ. හේමාලි. ඒ අයගේ වරදකින් මේක අත්හරින්න මම කවදාකවත් ඉඩ තියන්නේ නැහැ. හැබැයි අපේ කෙනාගේ වරදකින් මේක අත්හැරුණොත් මට කරන්න දෙයක් නැහැ. ඉතින් කවදාද මේ ආරංචි වුනේ? ඒ කියන්නේ කසාද බැන්දට පස්සේවත්? මේ බලන්න. බැන්දට පස්සේ මේ ආරංචි නැහැ කියලා බලව කරන්නේ. මට ඕනේ බඳින්න විතරයි. ඊට පස්සේ මගෙන් ලිහිනව බොන්න. සංජයට මේව ගැන කිසිම ගාණක් නැහැ. එයාට ඉන්නේ පුතෙක්. අපිට ඉන්නේ දුවෙක්. ඒකින් අපි තමයි මේක ඉක්මන් කරන්න ඕනේ. මේ පාර අපි දෙන්නකො. ඉතින් කොහොමද පොඩි පුතේ? ඔයාගේ විශ්වවිද්‍යාල ජීවිතය හොඳයිද? හොඳයි අප්පච්චි. මේ පත්‍ර වල දාලා තෝනේ අලුතෙන් ආපු ළමයින්ට හුඟක් කරදර වුණයි කියලා. මයි පුතාටත් මොනවා හරි කරදරයක් වුණාද? එහෙම මුකුත් කරදරයක් වුණ නැහැ අප්පච්චි. ආ මේ පොඩි පුතේ මං හිතන්නේ අක්කා පුතාට කියන්නත් ඇති. මම දවස් දෙක තුනකට පන්තලේ නායක හඳුරත් එක්ක වන්දනා ගමන යනවා. පුතාට අයක්කට හිටිය හැකිනි? හිටිය හැකි අප්පච්චි. අප්පච්චිට වන්දනාව ගෙනියන්න කියලා මම කැවිලි ටිකක් හදුවා. අනේ පුතේ මොකට කරදර වුණාද? මහදයක් නෑ අප්පච්චි. ඔය අග්ගලට හේකුයි පැණිවලු ටේකුයි. දවස් 3-4ක් තියාගන්නවත් බැරිය. අනේ මයි පුතා මොකට මහන්සි වුණාද ඔයාට? මේ ඒක නෙමේ පුතේ. දැන් මේ මන් නැති ටිකේ ලෙඩෙක් එහෙම ආවම පුතාට බලා ගන්න පුළුවන් නේද? ඒක නම් බලා ගන්න බැරිය අප්පච්චි. අප්පච්චි ගියා මුංගිමනි හොයා ගන්න බැරි. මං උංගිට කියලා යන්න. ඔයගොල්ලන්ගෙත් ලීලි වැඩි. ටිකක් සැරෙන් ඉන්න ওই මිනිස්සයාට. නැත්තම් අදා ගන්න බෑ. එහෙනම් පුතාලා ගිහලා නිදා ගන්නකො. මටත් හෙට උදේ පාන්දරින්ම නැගිටින්න තියෙන පුතේ. සඳුනි අයියේ අර ඇප්ලිකේෂන් එක දැම්මද? ආ ඔව් මංගේ ෆොටෝ කොපි එක තරගත්තා. හොඳයි. එක මට දෙන්න. ඔයාට යොහාන් යෝජනාවක් ගෙනල්ල. ඇත්තද? ඒක මෙයාගෙන් අහන්න ඕනේ නැහැ. අපි වචනයක් දෙනකන් තමුන් එහෙම ඔයාලට උත්තර දෙන්න යන්න එපා. තේරුණාද? අනේ නෑ අයියේ. යහන් ඔයාගේ මොන හරි ඇහුවද? අවුවේ මොන මොනවද පැකයක් නම් ඇහුවා. ඔයා මොනවද කිව්වේ? මම මොකද කිව්වේ? ඒක හොඳයි.
ඔයාට උත්තර දෙන්න යන්න එපා. ඒවට උත්තර දෙන්න අපි ඉන්න. තේරුණා? මංගි මට කැම්පස් යන්න බැහැ අක්කේ. ඒ මොකද? ඒ අය හරියට කරදර කරනවා. එහෙනම් ඔය අප්පච්චිට කිව්වෙ කිසි කරදරයක් නැහැ කියලා? අප්පච්චිට දුක හිතේ කියලා මට හිතුණා. නංගේ ඔයා මේ ලෝක ජීවත් වෙන පුරුදු වෙන්න ඕන. දුක් කරදර විඳ දරා ගන්න ඉගෙන ගන්න ඕන. මගේ නංගිට ඒක කරන්න පුළුවන් නේද? ඔන්න මං ගිහින් එනකන් ගෙවල් දොරවල් බලාගෙන කොහෙවත් යන්න නැතුව මෙහාටම වෙලා ඉන්න ඕන. රැයට නවතින්න හාමිනේ ඒවි. හොඳමයි වේදාරච්චිලා. මං එතකොට කඩේට එහෙම ගියාට කමක් නැද්ද? කඩේට ගියාට නම් කාරි නෑ. ඒ වුණාට ගිය සැනින් ආපහු වෙන්න ඕන. මොකද දවල්ට චූටි මැණිකේ ලොකු චූටි මැණිකේ දෙන්නම ගෙදර නෑ. මෙන් අපච්චි සේරම කලමනා ටික දැම්ම. ආ ආ හොඳයි දුවේ. ඔන්න උංගි මැණිකේලා දෙන්නත් බලාගෙන හොඳට ඈ ගහගෙන ඉන්න ඕන. එක හැක්මක්කට වේදාරච්චිලා මං ඇස් දෙකම ගහගෙන ඉන්නම්කෝ. හැබැයි මේවත් මිනිස්සෙක්. මට ලැබිලා තියෙන මහ දැනුමත් ආගේ ගෝලෙද්ද මන්දා. මම තාප්පච්චිත් එක්කම යනවා අක්කේ. නැත්තම් මට පරක්කු වෙනවා. හොඳයි හොඳයි පුතේ යන්. මම බස් එකට නගන්නකෝ. අනේ අප්පච්චි අනගමනක් යන්න අප්පච්චි. මොකද දැන් මෙයා පුංචි ළමයෙක්ගේ තනියම වැඩ කරගන්න පුළුවන්. ඊරිසියා වෙන්න පාක්කේ. අප්පච්චි වැඩිම ආදරේ මට. නෑ මට. අනේ යන්න. ඔන්න 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 ඉතින්. පුංචි ළමයි දෙන්නෙක් වෙන්න හැදුවා. දෙන්නාටම මාති තයිති කොනේ පාද තමයි. ඒක ලස්සින්ද අපි උංගි. පොඩි පුතේ යන්. රත්නත්‍රයෙන් පීතයි. රත්නත්‍රයෙන් පීතයි. රත්නත්‍රයෙන් පීතයි. යම් පොඩිද? මේ උංගි ඔන්න අදින් පස්සේ ගෙයින් දොට්ට බහින් ලෑස්ති වෙන්න එපා. කොහේ කියලා යන්නද ලොකු චූටි මැණිකේ? මැණිකක් රකින්නා නාරජින්දි කුසේ මම ඔබ නිරතුරු රකිමි. මොහොතක් පාසා මැණිකේ කියන නාමය මතුරා කියමි. ඩගි තේලස්ටි තේබිලන්න බෑ හිමාලි. මාත් උදේම යන්න ඕනේ. අලු ෂිප් එකක් ඇවිල්ලා තියෙනවා. උදේම යන තියෙනවා කස්ටම් එකට. දුව කතා කළා. ඇති අන්ත මොනවද කියන්නේ? එහෙත් එපා වෙලා තිබුණේ කම්මැලි කියත්. එයා ඉතින් කොතන හිටියත් ටික දවසක් යනකොට ඔය කතන්දරේ කියනවනේ. දැන් ඇයි ඊළඟට මොනවද කරන්න යන්නේ? හෙට එනවලු. ඒක හොඳයි. ඒ මාලි මම කල්පනා කෙරුවේ අපිට මේ මොන දේ තිබුණත් ඔච්චර බුදල් හම්බ කෙරුවත් අපි තුන්දෙනා එකට ඉන්නේ නෑනේ. අපි තුන්දෙනා වෙන වෙනම අපි අපේ ලෝකවල. මාතිරින් හැමදාම කියන්නේ ඕක තමයි. ඒ මාලි දුක් කැමති දෙයක් ගලක් තියන්න. එයා ගොඩක් ආසයිනේ පොකිරිස්සෝ කන්නේ.
මං හවසෙත් ගිහින්න. ඔයාට තාම මතකයි නේ දේවා? දුව ගැන මතක් කළා විතරයි පරක්කුවත් අමතක කළා. දැන් පරක්කුයි කිව්වා නේද? ඔව් මම දැන් යන්න ඕනේ. මේ වහිනම් දුව ගැන හොඳට බලන්න. ඕකේ? ඔය ළමයි යන්නද? ඔව් අද රවත්තේ පොරු දානවනේ. ඉතින් නොගියත් බලන්න කවුරුත් නැහැ. ඒකත් එහෙමද? අද අසංක ඉන්න. මොකද අපි හිත යනවනේ. මනෝජ් අද අසංක වතියර යන්න. මේ ඒ වුණාටම මේ අර නෑ නෑ පුතා. ඒ වුණාට නෙවෙයි අද ඔයා ඉන්න. මොකද මං දන්නවනේ ඔයාගේ හැටි. ඔයා තව සුමානකටත් ඒ පැත්තට එන එකක් නෑ. අපෝ නෑ මම එනවා. මං කොහොමද මේ වත්ත තනියම ඉන්නේ? නෑ 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 ඕනේ නෑ. කතා දෙකක් නෑ. අද ඔයා අපිත් එක්ක ඉන්න ඕනේ. එච්චරයි. මනෝජ් ඔයා කොහොමද මැනේජ් කරගන්න? ආ බලපං කීයද? නිවාස අඩස්සේනේ අද ඉන්නුනේ. නෑ අවුලක් නෑ. පාන්ටි කියන එක තැත්තක් තියෙනවද මචං? හ්ම්. බාදේ ඉන්නවා. අද ලොකු චූටි මිනිකේ ඉස්කෝලේ යන්නේ නැතයි. ගෙදරක් කවුරුත් නැහැ නේ උන්ගේ. අනික බෙහෙත් ගන්න ලෙඩෙක් එහෙම આવත් පවුනේ. අද ලොකු චූටි මිනිකේ හරි සන්තෝෂයෙන් ඉන්නේ. දැන් ඉතින් මගේ හිත නිදහස්ද උන්ගේ? සෝරි ඈ. මේ ලොකු චූටි මිනිකේ ඉංග්‍රීසි ඉස්කෝල මහත්තයත් එක්ක ඉක්මනින් දීග යනවා. කවුතුන්ගේ දන්නේ? කවදා හරි තින් ඒක සිද්ධ වෙන්න එපාය. එයා ෆුල් සීරියල්ස් මෑන්ස් නේ. එයා ගැලපෙන්නේ නැහැ ලොකු චූටි මිනිකිට. මං එහෙනම් ඔයාගෙන් දෙයක් අහන්නද? ඔයා කියන්නේ එහෙනම් මට අසංකට කවුරු ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඔච්චර ලේසි ප්‍රශ්න අහන්නේ ඇයි? උත්තරේ නැහැ. හරි. එහෙනම් මට කියන්න එයාගේ හිතේ කවුරු හරි ඉන්නවා. හිතේ නම් මොන මොන දේවල් තියෙනවද කියලා දන්නේ නැහැ අක්කේ.